ආයි බෝවන් රෙකෝඩින් ඩොටර්ගේ YouTube නාලිකාවාර අද අපි කතා කරන්නේ ගීතයක් ගැන. ඒ තමයි වක්කඩ ළඟ. වක්කඩ ළඟ ගීතයේ පිළිබඳ විවිධ ਵਿਚාරයන්, විවිධ මතවාදයන් සිදු කරලා තිනවා අපිට අහන්නට දකින්නට ලැබෙනවා. ඉතින් මේ මතවාදයන් ඔස්සේ අපි විමර්ශනය කරලා යනකොට මේ ගීතයේ රචනය කරපු මේ ගීතයේ සංගීතවත් කරපු උද්ගලයන් මේ අරුත එන පරිදි ලියන්නට ඇද්ද කියන ගැටලුව පවතිනවා. ඉතින් ඒ ගැටලුවත් එක්ක අද දිනේදී අපි මේ වක්කඩ ළඟ ගීතේ පිළිබඳව ඔබට යමක් කියන්නට තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් මෙහිදී අපි ඔබට සුවිශේෂී කරුණු රාශියක් ඉදිරිපත් කරනවා. මේ පළමුවෙන්ම ඉදිරිපත් කරන්නේ මේ ගීතේ රචකයා පිළිබඳව. ඒ කියන්නේ මහගමසේකරයන්. එතුමානම් ශ්‍රී ලංකාවේ බිහි වෙච්ච අග්‍රගණ්‍ය කලාකරුවෙක්නේ. ගීත රචනය, නවකතාකරණය, කෙටි කතාකරණය, නාට්‍ය රචකයෙකු විදියට, චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු විදියට ඔහු සුවිශේෂී පුද්ගලයෙක්. ඉතින් සිංහල නිසදස් පද්‍ය කලාවේ ඔහු සුවිශේෂී තැන හිමි වෙච්ච පුද්ගලයෙක් විදිහට මේ සේකරයන් හඳුනා ගන්නට පුළුවන්. සේකරයන් 1929 අප්‍රේල් 7 වෙනිදා රදාවානේදී උපත ලබනවා. මේ යන්නේ 1976 ජනවාරි 14 වෙනිදා කොළඹදී. ඉතින් මෙතුමාගේ රැකියාව විදියට රජයේ ලලිත කලායතනයේ විදුහල්පති කියන තනතුරේ තමයි කටයුතු කර ඉතිේ නිසා මෙතුමා බොහොම සුවිශේෂී කලා ශිල්පියෙක් විදියට අපිට හඳුනා ගන්නට පුළුවන්. ඔහුගේ විවිධ දක්ෂතාවයන් ඔස්සේ තමයි මේ ගීතයන් රචනා කරන්නේ. එතකොට මේ ගීතේ සංගීතවත් කරන අමරදේවයන් ගැන කතා බහ කරොත් එහෙම මොහු වන්න කුවත්ත වඩුගේ දොන් ඇල්බර්ට් පෙරේරා කියන නමින් තමයි හඳුනන්නේ. ඔහු තමයි අමරදේව. ඉතින් මෙතුමා ප්‍රකට වන්නේ WD අමරදේව කියන විදිහට උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ශ්‍රේෂ්ඨ පෝෂණය කරපු ගෞරවනීය කලාකරුවෙක් විදිහට තමයි මෙතුමා සුප්‍රසිද්ධ වෙන්නේ. 1927 දෙසැම්බර් 5 වෙනිදා මොහු මොරටුවේදී මෙලොව එළිය දකිනවා. ඉතින් ඒ ආකාරයට එළිය දැකලා සංගීතඥයෙකු ලෙස ශ්‍රී ලංකාවේ බොහොම ඉහළ නාමයක් මෙතුමා හිමි කරගන්නවා. සිතාරයේ තබ්ලාව ආශ්‍රයෙන් ඉතින් සංගීත භාණ්ඩ පිළිබඳව කතා බහ කරද්දී හාමෝනියමත් මේට සම්බන්ධ වෙනවා. ඉතින් මෙතුමා සිංහල ජන සංගීතය, භාරත ජනමුල සංගීතය ස්වකීය නිර්මාණ විෂයන් වලට දායක කරගෙන සුවිශේෂී මෙහෙවරක් රටට කරන පුද්ගලයෙක්. අමරදේවයන් අධ්‍යාපනය ලබන්නේ සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙන්. ඔහු ද්විතීක අධ්‍යාපනය ලබන්නේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන්. ඊට පස්සේ කළුතර විද්‍යාලයටත්, බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයටත් ඇතුළත් වෙනවා. මෙතුමා ඉතින් සුවිශේෂී පුද්ගලයෙක් කියන කාරණය ඔබට අමුතුවෙන් කියලා හඳුන්වා දෙන්නට අවශ්‍යතාවයක් නැහැ. මෙතුමා හදිසියේ ඇති වූ රෝගාබාධ තත්ත්වයක් නිසා මෙතුමා 2016 නොවැම්බර් මාසේ 3 වෙනිදා ජීවන ගමනින් සමුගෙන යනවා. ඉතින් මේ ආකාරයට බොහොම සුවිශේෂී කලාකරුවන් දෙදෙනෙකුත් සම්බන්ධ වෙලා හදන ලද ගීතයක් විදිහට අපිට මේ ගීතය වක්කඩ ළඟ ගීතය හඳුනා ගන්නට පුළුවන්කම පවතිනවා. වක්කඩ ළඟ ගීතය මහගමසේකරයන් කවි පොතක් ලියනවා හෙට ඉරක් පායයි කියන කවි පොත. මෙන්න මේ කවි පොතේ හෙට ඉරක් පායයි කියන එකේ විවිධ කාව්‍ය ආකෘතීන් එක්ක ලියවෙන අපූර්වත කවියක් විදිහට ලියවෙන ගීතයක් අපිට ගන්නට පුළුවන් මේ ගොඩනැගිච්ච ගීතයක් විදිහට වක්කඩ ළඟ ගීතය. ඔබට දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා එහි අපූර්වත ආකාරයට මෙහි පදමාලාවන් වෙනස්ව යොදලා තියෙන තැන. වක්කඩ ළඟ දිය වැටෙන තාලෙට කියන එක ටිකක් ඇදට තියෙන්නේ. තිත්ත පැටව කියන කතන්දරයේ උඩින් ලියවෙනවා පැනනටුව ඒ විදිහට. බලන්න ඒකේ බහවම අපූර්වත ආකෘතිමය අත්හදා බැලීමක් කරන්න ලියපු කවියක් විදිහට තමයි මේ කවිය අපිට අපූර්වත කාව්‍ය ගුණය සහිත කවිය හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ කවියේ තියෙන සුවිශේෂී ස්වභාවයත් එක්ක තමයි මෙය නිර්මාණය වීමක් වෙන්නේ. ඉතින් මේ කවිය පස්සේ සංගීතවත් වෙලා ගීතයක් බවට පත් වෙනවා. මේ වගේ කවි පන්තියක් අමරදේවයන් සංගීතවත් කරලා එය ගායනා කරන්නට ගැනීම ඉතාමත්ම අපූර්වත තැනකට මේ ගීතය තල්ලු වීමක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට මේ සේකරයන් මේ ගීතය ගැන කතා බහ කරද්දී සේකරයන් කියවෙන්නේ මේ ඉඩෝර කාලයක්. ඒ කියන්නේ වියලි කාලගුණ අවස්ථාවක්. මේ වැස්ස නැති කාලයක්. ඒ කාල පරිච්ඡේදයක්. මේ මෙවැනි කාල පරිච්ඡේදයක මොකද්ද සිද්ධ වෙන්නේ? මුළු පරිසරයම වෙලා ගන්නවා ඖරශ්මී. එහෙම නැත්නම් අධික තාපයෙන්.
අන්නේ පරිසරය වෙලා ගැනීම තුළ පරිසරයම වේලිලා යනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන දේ මොකද්ද? මේ වගේ අධික ඉඩෝරියක් ආවට පස්සේ වේලිලා යන පරිසරයත් තුළ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? පරිසරයම ආරාධිනවා වැස්ස වෙනුවෙන්. වැස්ස ආයාචනය කරනවා. වැස්ස වැටෙන අවස්ථාවේදී මෙවැනි වියලී ගිය ඉඩෝර පරිසරයකට ගැමියෙක්ට ඇති වෙන්නේ කොයි වගේ සතුටක්ද? ඒ සතුට නිරූපණය කරන්නට ගත අපූර්වත උත්සාහයක සාර්ථක ප්‍රතිනිර්මාණයක් විදිහට මෙය අපිට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් ඒ වගේ අපූර්වත ගැඹුරු අර්ථයක් තියෙන ගීතයක් බවට මේපත් වෙනවා. තිත්ත පැටව කොතරම් සතුටු වෙනවද උඩ පැනලා නටන්නේ. ඉතින් තිත්ත පැටවුන්ට ලැබෙන සන්තෝෂේ මේ ගැමියාට අර දැඩි ඉඩෝරයට පීඩා විඳලා 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 තමන්ගේ වගාවට වතුර නැතුව ඉඳලා 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 වහිනකොට ඇතිවෙන වැස්සෙන් ඒ තත්ත්වයත් එක්ක භුක්ති විඳිනවා. මේ වක්කඩට දිය වැටෙන්නේ බොහොම අපූර්ව තාලයකට, ලතාවකට. ටිකෙන් ටික තමයි වතුර ටික වැටෙන්නේ. වැස්ස හින්දා මොකද්ද සිද්ධ වෙන්නේ? වක්කඩ ගලනවා, වක්කඩෙන් වතුර ගලනවා. ඉතින් ඒ මොකද්ද හේතුව? මේ වැස්ස වැටීම. ඒ බොහොම අපූර්වත ප්‍රීතිය විඳිනවා මේ ගොවියා, ඒ ගැමියා. තිත්ත පැටව උඩ පැන නටනවා. ඉතින් මේ තිත්ත පැටව උඩ පැන නටන්නට මේක සුවිශේෂී අර්ථයක් කියවෙනවා. මේකට කියනවා උත්ප්‍රේක්ෂ අලංකාරය කියලා. උත්ප්‍රේක්ෂ අලංකාරය කියලා කියන්නේ වෙන්නේ එක දෙයක් කියන්නේ තවත් කතන්දරයක්. ඉතින් ඒ තුළ බලන්න කියවෙන අපූර්වත ස්වභාවය, මේ ගැමියාගේ පවතින හැඟීම විස්තර කරලා දෙනවා බොහොම ලස්සනට, බොහොම අපූර්වත, බොහොම සොඳුර විදියට ඒක කියලා දෙනවා මේ නටපු නැටිල්ල ටික. ඉඩෝරය අවසන් වෙන පෙර නිමිති තමයි මේ තුළ කියවෙන්නේ. ඒ නටන්නේ වැස්ස වහින්න ඉස්සර අහසේ තමයි මේ කතන්දරේ කියවෙන්නේ. වස් වදින්නට එපා කියනවා මේ. මොකද වැස්ස අවහිර වුණොත්, වැස්සට වස් වැදුනොත් වැස්ස යන්නට පුළුවන්. එහෙම වෙන්නට එපා කියන ප්‍රාර්ථනයෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. විදුලිය කොටනවා, විදුලිය කෙටුවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කටරොළු මල් වැටක් පිපුණා. කටරොළු මල් නියං කාලයේ පිපෙන ශුෂ්ක ශාකයක් විදෙන්නේ සැලකෙන්නේ. එතකොට මෙන්න මේ මල් ටික පිරිලා තියෙන්නේ, පිපිලා තියෙන්නේ මේ වැස්ස පිළිගන්නටත් එක්ක. වලාකුළු නිල් පාටින් අහස පුරා ලෙල දෙන්නට ගත්තා. ඉතින් නිල් පාට තවත් සංකේතවත් වෙන විදිහට මේ උත්සාහය අරගෙන තිනවා මේ ගීතේ නිල් පාටත් ගන්නට. අහස ගොරවා වහින්නට දින 3ක් උත්සාහ කළා. නමුත් වැහැ ගන්නට බැරි වෙලා. මේ වැහැ ගන්නට බැරි වෙලා ඉඳලා ඉඳලා ඔන්න 4 වෙනි දවසේ තමයි මේ වහින්නට ලෑස්ති වෙන්නේ. ඉතින් ඒකට තමයි මේ නිල් පාටට මේ අහසේ අපූර්වත තත්ත්වය පවතින්නේ. එතකොට මේ 3 දවසක් කමනාපෙන් සිටිකලු නෝක්කාඩු බැල්මක් කෙළුවා. ඉතින් මේකදී මේ කළු නෝක්කාඩු බැල්මක් කෙළුවා. ඉතින් මේ කළු වෙනවා, ඒ කියන්නේ අස්සන පැහෙනවා. අස්සන පැහෙන අස්සන්න, කළු වෙන අස්සන්න ගැන තමයි මේ කියවෙන්නේ. අන්නේ ගසුත් ටිකත්, ගස් ටිකත් කෙලින් බලාගෙන ඉන්නවා මේ ගොයම. එහෙම නැත්නම් ශාක ටික, එහෙම නැත්නම් ඒ බෝග ටික, වගා කරපු ටික බලාගෙන ඉන්නවා බොහොම අපහසුවෙන් සහ ඉතාම සතුටින් මේ වැස්ස වහීවි කියන ප්‍රාර්ථනෙන් යුතුව. එතකොට කළු කියන එක වැහිවලාවක් විදිහට ගන්න පුළුවන්. නමුත් මේ අස්සන්ත බලාගෙන ඉන්නවා මේ වැස්ස වහිනකම් කියන අර්ථයත් ඒ නිරූපණය වෙනවා. වැහි කළුව නෝක්කාඩුවෙන් බලනවා. මේ වැස්ස කඩාපාත් වෙනවා. දැන් ඔන්න වැස්ස වහින්නට පටන් ගන්නවා. ඉතින් ඒ අපූර්වත රිද්ම වෙනසත් එක්ක ඒ වැස්ස වැහීම ගැන, ඒ කියන්නේ වැස්ස පතනය වීම ගැන අපූර්වත ආකාරයෙන් කියවෙනවා. ඉතින් මේ ගැමියන්ට, ගොවියන්ට, ගෙම්බන්ට හැමෝටම බොහොම සතුටු වැස්සක් නෙමේ වහින්නේ. ඉතින් මේ වැස්ස තියෙන අපූර්වත්වය විඳිනවා. ඒ කොහොමද විඳින්නේ? ගල මතුපිට මල පිපෙන්න, ගල මතුපිට මල පිපෙන්න මල. එතකොට මේ විදිහට මල් පිපෙන්නට තරම්, ඒ කියන්නේ වහින වැස්සේ බෝ කියන සුන්දරත්වය, මල් පිපෙනවා කියන ඒ වැහි බිඳු පතනය වෙලා මලක් වගේ පිපිරිලා ඉසිරිලා ලස්සනට යනවා.
එහෙනම් එහෙම එහෙම ඉසිරි යන්නත් නම් හයියෙන් වහින්නට ඕනේ මලක් වගේ පිපිරලා විසිරලා යන්නත් නම් එහෙනම් වේගෙන් වහින්නට කරන ආරාධනයක් නේද මේ කියවෙන්නේ මලවට බඹ රිඳු නටන්න එතකොට මේ බඹරුන්ට නටන්නට පුළුවන් වෙන්නේ මල් පිපෙන්න වැස්සොත් එහෙනම් බාගෙට යන්තම් වහලා වැහලා හරියන්නේ නැහෙනේ එහෙනම් හොඳට වහින්නට ඕනේ මල් ටික හොඳට පිපෙන්න එහෙනම් බඹරුන්ට නටන්නට පැණි බොන්නට එහෙම නැත්නම් මේ අස්සන්න නෙලා ගන්නට අවශ්‍ය දේ සිද්ධ වෙන පරාගණය සිදුවලා ඊළඟට ඊළඟ පියවර විදිහට අස්සන්නට යන්නට හොඳට මල් මල් පිපෙන්න වහින්නට ඕනි. එතකොට වැහි වැහැලා ගඟ පිරෙන්න. එතකොට ගඟ පිරෙන්නට තරම් ඒ කියන්නේ උඩරිම වහින්නට කියන ආරාධනයක් මේ ගීතෙන් කියවෙනවා. ගඟ උතුරා හිත පිරෙන්න. මේකෙන් කියවෙන්නේ මේ ගඟ උතුරා ගියාට පස්සේ ගොවිතැනට අවශ්‍ය ජලය ප්‍රමාණාත්මකව ලැබෙනවා. වේගයෙන් වහින ස්වරූපේ සංකල්ප රූප අපේ චිත්ත රූප වලට ගලපා ගන්නට බොහොම අපූර්වත තැනකට යොමු කරන්නට උත්සාහයක් දරලා තියෙනවා. ඒක බොහොම සාර්ථක වෙලා තියෙනවා. ඉතින් මේ හිත පිරීම මේ අස්සනු නෙලීම ගොවියා සතුටු වීම කියන දේ නිරූපණය කරනවා. එතකොට කළු ගැහෙන වී තමයි මේ කළු ගැන කියවෙන්නේ. වැහි කළුවට තමයි මේ කියන්නේ. හිනාවයන් කියලා. ඒ කියන්නේ ඒ අස්සන්න ලබලා සතුටු වෙන්න මේ වැහි කළුවෙන් ලැබපු අස්සන්නට සතුටු වෙන්න ඒ හිනාවත් අරගෙන මේ අස්සන්න නෙලා ගන්න කියන අර්ථය තමයි මේ තුල කියවෙන්නේ. ඉතින් මේ තිත්ත පැටව ගැන කතා බහ කරද්දී මේ තිත්ත පැටව බොහොම පීඩාවෙන් හිටි පිරිසක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මොකද අර ඉඩෝරෙත් එක්ක මේ වතුර ටික හිඳුනට පස්සේ තිත්ත පැටව ටික එක තැනකට ගොනු වෙනවා. ඉතින් ඒ තිත්ත පැටවුන්ට වතුර තියෙන පොඩි කොටස තමයි රැඳිලා ඉන්නේ. ඉතින් ඒ දකින්න තත්ත්වයේ ඒ උඩ පැනමින් ජීවත් වීමට ගන්න උත්සාහයකුත් මේ කියවන. ඉතින් ඒ කියන්නේ ඉඩෝරේ කොතරම් කුරිරුව තිබ්බාද කියන කාරණයත් මේ ගීතෙන් බොහොම අපූර්වත පරිසරය ගැන කියවෙන කොටසේදී කියවෙනවා. ඉතින් බලන්න බොහොම අපූර්වත ගීතයක්. මේ විචාරාත්මකව අපිට මේ දකින්නට පුළුවන් පැතිකඩයන් බොහොමයි. ඔබට අපි එපිසෝඩ් 1 යටතේ, එපිසෝඩ් 2 යටතේ, එපිසෝඩ් 3 යටතේ ඉදිරිපත් කරපු ඉදිරිපත් කිරීම් මේ පහළ තියෙන ප්ලේලිස්ට් එක එහෙම නැත්නම් ඔබට මේ පහළ තියෙන ලින්ක් එක බලන්න වීඩියෝ එක පහළ තියෙන ලින්ක් එක ඔබට ගිහිල්ලා ඉතිරි දෙකත් නරඹන්නට අපි පහසුකම් සපයලා තියෙනවා. එහෙනම් ඔබට ඊට ආරාධනය කරමින් අද දිනේදී අපි මේ අපූර්වත ගීතෙන් සමුගෙන යනවා. ඔබට ඔබගේ අදහස් දක්වන්නට අපි බොහොම ගෞරවෙන් ආරාධනය කරමින් ආහිබවන්.